ඔබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. දැන් ශ්‍රේණිය අපේ පුංචි දරුදැරියෝ මේ වෙනකොට අසාල වේකට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි එහෙනම් බලමු මොනවද එය ලියන්නේ කියලා. අද ලියන්නේ වාක්‍ය නේද පුතේ? අද ලියන්නේ වාක්‍ය. එහෙනම් පළවෙනි වාක්‍ය මෙන්න මේ විදිහට අපි ලියුවා. ලියපු ළමයි දැන් හරිද කියලා බලන්න නැගිල්ල පියාගෙන වචනේ වචනෙට. ධජ ධජ ටීච කියන ශබ්දයට තමයි සවන් දෙන්න ඕනේ. අපි දන්නේ කියලා බෑ. ධජ ධජ සුලඟට සුලඟට සෙල වෙනවා. බොහොම හොඳයි. ලියපු ළමයි මට කලින් වාක්‍ය මොකක්ද එන වචනේ කියලා කියනවා මට පේනවා. ආ බොහොම අපූර්වයි. බොහොම හොඳයි ඒ ළමයි. සෙල වෙනවා. හොඳයි. ඔන්න ඒ තමයි අපේ පළවෙනි වාක්‍යය. එහෙනම් ඔන්න දෙවෙනි වාක්‍යයට අපි යනවා. දෙවෙනි වාක්‍ය තමයි නිවාස නිවාස අලංකෘතව 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 කියන්නේ පුතේ හරිම ලස්සනට කියන්නේ අලංකෘත කියලා කියන්නේ ලස්සන කියන වචනේ. අපි දැන් අලුත් වචන පුරුදු වෙන්න ඕන ලස්සන වාක්‍ය හදන්න නේද? එනිසා අපි ඔන්න අලංකෘතව සරසා තිබුණා. හඳයි. ඔන්න අපි යනවා තුන්වෙනි වාක්‍යයට. මානුක රෂීඩ් මානුක රෂීඩ්. දැන් ඔයාලට පෙරපොතේ පාඩම මතක් වෙන්න ඕන මේ මම කියන වචනත් එක්ක. ආ පස්සේ පාඩමනේ හැමෝම දින පාඩම මතක් වෙන්න ඕන අපේ ළමයින්ට. බලමු අපි පාඩම හොඳට කියවලා තියෙනවා නම් මේක අමාරු වාක්‍යයක් නෙවෙයි. මානුක රෂීඩ් මාධවන් මාධවන් සහ තිරෝන් තිරෝන් තරගයට දුවනවා. තරගයට දුවනවා. දැන් අපි කියන්නේ සාමාන්‍ය තරංගය කියලා තරංගය කියලා. හැබැයි ටිචර් කියන්නේ කොහොමද? ශබ්දය හොඳට අහගන්න ඕන. තරගය ට දුවනවා. හරි. එහෙනම් ඔන්න හතරවෙනි වාක්‍ය බලමු අපි. වෛද්‍යවරයා ඖෂධ නියම කළා. ඔන්න අවසාන වාක්‍ය. ක්‍රීඩා කෞශල්‍ය ශිෂ්‍යයන්ට සහතික
සහතික පත්‍ර පත්‍ර ලැබුණා හනයි ඔන්න අපේ වාක්‍ය පහ අවසානයි දැන් අපිට එන යන්න තියෙනවා අපි මේ වාක්‍ය හරියට බලන්න එහෙනම් ඉක්මනටම අපි යනවා මේ වාක්‍ය ටික ලියලා හරියට ලියලා තියෙනත් පිළිලන්ට අක්ෂර විඤ්ඤාසය හරියට ඒ වගේම විරාම ලකුණු භාවිතා කරලා තියෙනවද කියන එක බලන්න මොකද මේ පොතේ ඔයාලා ලියන උත්තරවලදී දැන් අපිට වාක්‍ය රචනා වෙනවා අපි දන්නවා වාක්‍ය රචනාවලදී අක්ෂර අපි කොච්චර ලස්සන වාක්‍ය ලිව්වත් අක්ෂර විඤ්ඤාසය දොස් තිබ්බොතේ ලකුණු 6 ලකුණු 8 1 1 1 1 1 1 1 ලකුණ 1 ලකුණ අඩු වෙලා අවසානට අපිට ගන්න ලකුණක් නැති වෙනවා ඒ නිසා තමයි මම මේ ටික හදාගෙන ඉස්සරහට ගමන් කරන්නේ ඒ සඳහා තමයි මේ අසල් වීම දිනපතාම අපි සිදු කරන්නේ ඒක අකුරක්වත් වරද්දන්න නැතුව වචන ලියන්න සිංහල භාෂාවේ තියෙන හොඳයි අපි එනම් බලමු පළවෙනි වාක්‍ය දජ සුලඟට සෙලවෙනවා දජ කියලා කියන්නේ පොතේ කොඩි වලට ධ මහ ප්‍රාණ ධ උඩරෝලේ භාගයක් යනවා ජ ජ අකුරක් කරන උඩරෝලේ භාගයක් ගිහලා නැතර වෙන අකුරක් ධජ සුලඟට බලන්න වචන අද පාඩතේ තියෙනවද බලන්න සමහර ළමයි ඒක ගොඩේ තියෙනවා සු කියද්දි සයනට ඌ ශබ්දේ රා කෙටි කොන් පාපෙල පහරෝලේ භාගයයි ල මුර්දජ ල දැරෝලේ භාගයයි ග උම් ශබ්දයක් හෙද්දෙන්න එහෙනම් අපි කියන්න ඕක සංයක ග රෝල පිරෙන්න ට රෝලේ භාගයකින් අපර පැත්තට හැරෙන්න ඕන සුලඟට සෙල වෙනවා 1 2 3 ටීචර් රෝලේ දෙවන් නිසා ටීචර්ව තුන් රෝලට ආපහු සෙ ඒ ශබ්දේ රබ්දාන කොම්බ රෝලේ තුනෙන් දෙකයි සයන් රෝල පිරෙන්න ල ල පහ රෝලේ භාගයකින් ආපහු අපර ප්‍රමාණයට තරා පොදේ රෝලට සම්බන්ධ කරන්නේ පහලේ සෙල වේ ආයමත් ඒ ශබ්දේ නා කොම්බ රෝලේ තුනෙන් දෙකයි පහලෙන් වදිනවා පොතේ උඩින් රූල ගෑවෙන්න බෑ. Taman ලියලා තියෙන අකුරු මේ විදිහට ලියලා තියෙනවා කියලා බලන්න ඕන එකින් එක. ආ. වයන් රූලෙන් භාගයකින් අකුරු පැත්තට හැරෙනවා. න නන් රූල පිරෙන්න. වා වයනට ආ ශබ්දය වෙනවා. එහෙනම් ආ ඇලපිලා දාලා එක තුනේ තුනෙන් දෙකයි උඩින් ගෑවෙන්නේ නැහැ. තිත තියලා අවසන් කරලා තියෙනවා නම් වාක්‍යයට ලකුණක් ලැබෙනවා. එන අක්ෂර විඤ්ඤාසය හරි විරාම ලකුණු හරි මේ වාක්‍යයේ නේද? එනිසා තමයි අපිට ලකුණක් ගන්න හැකියාව ලැබුණේ. හොඳයි. එහෙනම් අපි අර දෙවෙනි වාක්‍යය බලන්න. දෙවෙනි වාක්‍යෙ මෙන්න මෙහෙම තියෙනවා පොතේ. නිවාස අලංකృతව සරසා තිබුණා. දෙක. නිවාස නි මලන්නට ඊ ශබ්දයක් දානවා කෙටි ඉස්සෙල්ල ඔළුවේ භාගයක් අපර හැබැයි කොහෙන්ද පටන් ගන්න කොහෙන්ද අවසන් වෙලා තියෙන කියන එකත් බලන්න. ආ බෝලේ පටන් ගන්න තැනින් තමයි උඩින් පටන් ගන්න තියෙන්නේ. බෝලේ උඩින් ගෑවිලා තියෙන තැනින් තමයි ආපහු සම්බන්ධ කරලා තියෙන්නේ. නි වා වයන්න උඩුලේ භාගයයි ආ කියන නිසා අපි ඇලපිර උඩින් දෙරෙන් දෙකයි. ස සයන උඩු පිරෙන්න නිවාස අලංකృతව අලංකృత කියලා කියන්නේ ලස්සන අලංකృతව කියන්නේ ලස්සනට අ පහරෝලේ භාගයයි ල පහරෝලේ භාගයයි අපහුවට යන්න ඕන ම් කියද්දී දාන බිඳුව පහලින් රෝල ගෑවෙන්නේ උඩේ ඇලපිලට වඩා චුට්ටක් පහලින් තියෙන්න ඕන අලං ක්‍රු ක්‍රු කියද්දී ඕන ඉරු ශබ්දය එහෙනම් ක අපර රෝල පිරෙන්න ගැටල පිටගත්තේ ඉරු ශබ්දේ නේද අලං ක්‍රු ත ත රෝල පිරෙන්න ව ව රෝලේ භාගයක් යනවා අලං කෘතව සරසා ස රෝල පිරෙන්න ර රෝලේ භාගයක් ඇද වෙලා සා සයන රෝල පිරෙන්න ආ ශබ්දේ සහ අපි දානවා
ඇලා පිල්ල සාරසා ආය අපිට රෝල් ටිකක් පහළට යන්න වෙනවා. තිබුණා ටි පයන්නට ඉ ශබ්දය අපි දානවා කෙටි ස්පෙල්ල බු තිබුණා කියන පුතේ තිබිලා ඉවරයි නේද? මේක වෙලා ඉවර දෙයක්. එහෙනම් අපි කිව්වා ඒ වගේ වෙලාවට දානවන මෝර්ධජ අකුරුලා යන නායන මෝර්ධජ වෙන්න ඕන කියලා නේ. එහෙනම් තිබුණා අපි දැකලා ඉවරයි දැන් මේක නේද? ආ තිබෙනවා නෙමෙයි තිබුණා. එහෙනම් වෙලා ඉවරයි ඒක. එහෙනම් අපි ඒක වෙලා ඉවර වචනයක් නම් අපි දාන්නේ මෝර්ධජ අකුර. එහෙනම් මෝර්ධජ නායනට ආ ශබ්දය කියලා දාලා පේන්න රූලේ උඩනේ මේ විදිහට රූලේ චුට්ටක් උඩින් ගොඩාක් උඩ නෙමෙයි රූලේ පැනලා රූලෙන් එළියට පැනලා ඉහලින් තමයි අපි නැවති මුති තියන්න ඕනේ. එහෙම නැත්නම් අපේ නැවති මුති තු තියනවා අනිත් අත දකින්න බලන්න අවස්ථාවක් නැතුව යන්න පුළුවන්. එහෙම වුණත් අපි ලකුණ කඩු වෙන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න දෙවෙනි වාක්‍යයත් ඉවරයි. දැන් අපි යනවා තුන්වෙනි වාක්‍යය බලන්න. එලකට පෙරපොතේ පාඩම පාශ්‍රේ මම මේ පොස්තර දැත්තේ මනුක ම උඩරෝලෙන් භාගයයි නු නයන්නට උ ශබ්දය කෙටි බොන් පාපෙල්ල ක ක උඩරෝල් රෝල පිරෙන්න ඒ වගේම පුත්තේ පහලෙන් රෝලෙ වදින්න ගෑවෙන්න එහෙම පහල බලන්න එපා ඉරොඩා ඉහලින් තමයි අපි පහල බලන්නේ. මානුක රෂීඩ් රෂීඩ් ඔන්න එකම වගේ පද නම් නේද? ආ මේ නම් දෙකක්. එහෙනම් මොකද දාන්න ඕනේ? අපි කොමාව දාන්න ඕනේ. එහෙනම් ඒක අපිට වෙලා තියෙන බැවිදාවලක් බලනවා කියලා කිව්වනේ නේද? කොමාව දාලා රෂීඩ් ර රූලෙන් භාගයයි. දැන් පෙරපොත කියවුවා ශ්‍රී ලකුණු පද කියලා දාන්න අපේ ළමයි ෂී කොමාවක් දාන්න සිද්ධ වෙනවා. මොකද නම් 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 නේද? ළමයිගේ නම් එකම වගේ පදනේ. මාධවන් කොඩිය උඩුලෙන් භාගයයි රුලෙන් තුනෙන් එකක් පහලෙන් පටන් ගන්න ඕනේ. මාධවන් සහ දැන් සහ කියන වචන නමක් නෙවෙයිනේ. එහෙනම් ඉතින් අපිට ආයෙ කොමාවක් දාන්න ඕනේ නැහැ. සහ දෙකම මාධ්‍ය අක්ෂරයේ සහ රෝලේ මැද සහ ඔන්න අපි ආයෙමත් රෝල් දෙකක් ඇරලා තුන්වෙනි උරට එන්න වෙනවා. දැන් ටීචර්ගේ හොඳ චූටි නිසා පුතාලත් නැගිට ඇති වෙනවා මං හිතන්නේ. සහ ටිරෝන් ටිරෝන් ටි ඊ ශබ්දයට අකුරට එනන් කෙටි ස්පෙල්ල රෝලේ භාගයක් සම්පූර්ණ වෙනවා කෙටි ස්පෙල්ලත් එක්ක. රෝ කියදි ඕ ශබ්දේ එහෙනම් අපි දාලා කොම්බෝ ඇලපිට සහ හල් ලකුණ කොම්බෝ ඇලපිට රෝලේ තුනෙන් දෙක රෝලේ භාගය නෙමෙයි පුතේ බාගට චුට්ටක් පොඩට ඇවිත් තියෙන්න ඕන. හරි මේකෙත් කොඩිය යන රෝලේ භාගයක් නෑ නහල් වෙලා චිරෝන් තරගයට ගයනට රෝල මැද්දේ ආයෝදකම් කරලා ඊළඟ රෝලට තරගයට රෝලෙන් භාගයයි දුවනවා දු දන්ත කෙටි කොන් පාපෙල්ල ව ගන්න රෝලේ භාගයයි න රෝල පෙරෙන්න වා වයන ඇලපිල්ල. හරි ඔන වයන රෝලේ භාගයයි ඇලපිල්ල රෝලේ තුනෙන් දෙකයි.
අවසාන තිත පේන තියලා පේන තියන ගම මෙහෙම මෙහෙම බෝල කරන්න නැහැ ආ මේව තිබ්බ පැන්සල ගත්තා ආ ඔන්න එහෙනම් තුන්වෙනි වාක්‍යය ටිකක් දිගයි තමයි හැබැයි විරාම ලකුණු කීපයක් හම්බ වුණා කොමා කියලා ඒ වගේම තිත අපිට හම්බ වුණා නවත්තන කියලා තිත හතරවෙනි වාක්‍යය බලමු අපි වෛද්‍යවරයා වයි අයි ශබ්දයෙන් අපි ගන්නවා එහෙනම් කොමු දෙක දොළෙන් තුනෙන් දෙකයි බයනු මොනේ භාගයයි අද් ය අද් කරන්නේ අපි මොකද හල් අකුරකට පස්සේ ය අකුරක් ඇවිල්ලා තියෙනවා ඒ නිසා අපිට ලියන්න පුළුවන් යාෂේ වෛද්‍ය වරයා එක වචනයක් වරයා ව උඩුලෙන් භාගයයි ර රුලෙන් භාගයයි යා යාරුලෙන් පිරෙන්න औषध ඒකටත් ඔන්නා දෝසනවා කීප දෙනෙක් ඒක නාලෙත් ළමයි අතෝසන්න ළමයි මේ දෙක දෙපැත්තටම නෑ ආයන්නේ මොකක්ද කියලා දන්නේ නෑ අපිට මේවා කියන ළමයි වෙන්න ඕන නේද සමහර ළමයි කියනවා ආයන තැලපිට තියෙනවා නු සමහර ළමයි කියනවා ආයන තැලපිට නැහැලු ආ අර තැලපිට නැහැ කියපු ළමයි ආයන තැලපිට නැහැ කියපු ළමයි හයියෙන් අත් දෙක උස්සලා යේ කියලා කෑ ගහන්න පුළුවා මොකද ඒක තමයි වැරදි ආ බය වුණා නේද? හා බය වුණා නේ? ඔව්. ඔයාලා තමයි හරි. ආයන්නේ ඇලපිල තියනවා කියලා කියපු ළමයි. ආ හයියෝ. අපි දැනගල හිටියේ නෑ නෙමෙයිද? කියලා තමයි කියන්න වෙන්නේ. ආයන්නේ මොකද ඇලපිලක් නැහැ. ආයන්නේ ඇලපිලක් නැහැ. අව් කියන අකුරේ ගයන කිත්තකුත් නැහැ. හරි? බොහොම අවධානයෙන් අහගන්න ඕනේ. මේක ටිකක් අමාරු තැන අපේ ළමයිට හා හා හරි හාවා කැලේ මැදින් ආවා ආ වල දැන් ඉහළ පන්ති වලට ගියාම මේ විදිහට තමයි දෙන්නේ හා හා හරි හාවා කැලේ මැදින් ආවා ඇලපිල්ල යෙදුණු අකුරු එහෙම නැත්නම් ඇලපිල්ල යෙදුණු අවස්ථා කීයක් මේ කොටසේ තියෙනවද කියලා ඔයාලගෙන් අහන්න ඒ නිසා හොඳට අහගන්න හොඳට බලා ගන්න හා 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 වල දෙකයි හරි නැහැ හාවා හා තියෙනවා වා තියෙනවා හරි හාවා කැලේ ආ ශබ්දේ නැහැ වැදි න් නැහැ නේද ආ ශබ්දේ නැහැ ආවා සමහර ළමයි මේ ආ කියන එකටත් ඇඟිල්ලක් දිගාරිනවා ඇඟිල්ල දිගාරියොත් එහෙම පොතේ වලට එතරම් ලකුණ අහිමි වෙනවා ආ කියන අකුරස තියෙන ඇලපිල්ලක් නෙවෙයි ආ කියන්නේ පුතේ ඒක ශබ්දය. එයාගෙන් තමයි ඇලපිල්ල හදාගත්තේ. ඉතින් ආයන්ට ඇලපිල්ලක් එනවා නම් ආයෙම අපිට දාන්න වෙනවා ඉතින්. ආයන්ට ඇලපිල්ලක් එනවා නම් අපිට අකෝලක දාන්න වෙනවා. හා ඒවට පිල්ලන් යදෙන්නේ නැහැ නේද? මේ ආයන්නේ යන ඇලපිල්ල හදාගත්ත අකුර වලට පිල්ලන් යන්නේ නැහැ නේද කවදාවත්. ඒ නිසා ආ වා හැබැයි වා වල තියෙනවා. එහෙනම් එදුණු අවස්ථා ගන්න කීයද? පහක් කියන උත්තරේ දීපු ළමයි තමයි හරිය ලකුණක් වැටෙන්නේ. එහෙම නැත්නම් දැන් ආ ආ වා කියලා
හයක් තියෙනවා කියපු ළමයිට මොකද හම්බ වෙන්නේ? වැරදි ලකුණක්. ආ අපේ ළමයි කියනවා ඇවිල්ලා. හරි හරි මම ඔක්කොම හරි. ඔක්කොම හරියට කරා කියලා. හැබැයි ආ කියලා එකටත් ඇලපිලා පෙර ගණන් ගත්තා නම් හරි ලේසි යන්නේ. මම නම් හරියටම කරලා යාව කියලා කිව්වට ප්‍රශ්න පත්‍රේ හැමෝටම ලකුණු අඩු වෙනවා. නේද පුතේ? එහෙනම් මෙතන මම ගායන කීත කියන වචන කිව්වේ නැත්තේ යන්නේ ඒ නිසා. ආව් මේ කොටස ඔයන්නත් එක දින කොටස. අයන්නත් දින කොටසෙන් තමයි ඇලපිලා හැදුවේ. ඔයන්නත් එක දින කොටසෙන් තමයි ගායන කීත හැදුවේ. දැන් ඌ යන්නේ ගායන කීත වෙනවා කියන්නේ මොන්ටසෝරි නම ඉගෙන ගත්තේ නේද? ආ දැන් මොන්ටසෝරි නම ළමයිට වචන නෙමෙයි වාක්‍යයක් කියන්න පුළුවන් ළමයි නේද? ඒ නිසා මොන්ටසෝරි ඉගෙන ගත්තේ අපි ආව් කියද්දි ආව් කියන શબ્ද ගන්න නෑ. ඌ කියද්දි වන්න උයන්නත් එක ගායන කීතක් වෙනවා කියන නෑනේ පුතේ වැරදිද? ආ සම්පූර්ණයෙන්ම වැරදි. ඌ කියන එකේ ගායන කීතක් නෙවෙයි කියන්නේ ඒ શબ્දය. ඒක શબ્දේ ඒ શબ્දෙන් අපි හදාගත්ත පිළිලා කෙටි පාපෙල්ල කියලා නේද? කෙටි පාපෙල්ල වර්ග තුනක් හදාගත්තා. ඒ නිසා අපිට ගායන කීත කියලා කියන්න පැටි ජොගන්නත් දින මේක ඒ විදිහට තමයි අකුර කියලා දුන්නේ. හැබැයි ඉතින් දැන් ළමයි පුරුදු වෙලා තියෙනවා මෙතන තියෙන ගායන කීත කියලා කියන්නේ. එහෙම කියන්නේ නෑ. හරි? ඒක වැරදි. ඔයාලගේ ඉහළ පන්ති වලට යන්නේ මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඔන්න ඔයන්නයි ඔයන්නේ ඉතල කොටසයි තමයි අපි ලිව්වේ. ආවෝ ෂ ෂ කියන්නේ නේනවා මොර්දද ෂ ද දැන් අපි ළමයි ලස්සන ශබ්ද කරනවා මහ ප්‍රාණ ශබ්ද නේද ඉස්සර තමයි එහෙම තිබෙන්නේ නැත්තේ දැන් අපි ළමයි හරියට කියනවා ඖෂධ ද කියන්නේ මහ ප්‍රාණ ද නියම අර සාමාන්‍යයෙන් දොස්තර බෙහෙත් දෙන්නේ නැහැ පොතේ මම බෙහෙත නියම කරනවා විතරයි බෙහෙත් දෙන්නේ වෙන වෙන අය නේද මේ කියද නයන කෙටිස් වෙන රෝලේ පාර්ශ්වයක් යන්න ඕනේ ය කියදී යන්න රෝල පිළේන හැබැයි උදේ පදින එකක් විතරයි මා කියදී මයන් රෝලේ හොඩ භාගයක් යන්න ඕන කළා ඔන කළා කරනවා නෙමෙයි කළා නේද එහෙනම් කරලා දැන් ඉවරයි හරි වැඩේ එහෙනම් දැන් වල මකර හදන්න බෑ ක රෝල පිළේන ලා කරලා ඉවරයි නේ ආ දොස්තර බෙහෙත් දීලා ඉවරයි දැන් මේ එහෙනම් අපි දියන්නේ මොර්දජ නයන පහළෝලේ භාගයක කළා කරන සම්බන්ධ කරලා ආ ශබ්දයෙන් අරගත්ත ඇලපිට උලෙන් තුනෙන් පිටට දාලා තිත තියලා ඔය තිත තමයි අමතක වෙන්නේ නේද තිත අමතක කරනදී වාක්‍ය තුනේ ලකුණු තුනක්ම කැපිටල් රචනා වෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම තිබ්බත් විතරක් හරියන්නේ නැහැ මොරොන් විතරක් තියාගෙන යන හරියටවත් ඇත්තටම විභාගෙදි මේක ළමයිට අමතක වෙනවා දැන් ලකුණු කැපිලා කැපිලා අපරාධ කියන සිතුවිල්ල ආවදෙන් තමයි හරියටම වැඩේ කරන්නේ අවශ්‍යම අවස්ථාවේදී හොඳයි පස්සේ නිවාක්‍ය අවසාන වාක්‍ය අපේ ක්‍රීඩා ක්‍රී ඊ ඊ කියන එක අපිට තේරෙනවා හැබැයි ක්‍රී ක්‍ර 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 ශබ්දය මුලින්ම එහෙනම් ක්‍ර මුලින්ම ලියලා ඒක ක්‍රී කරමු ක්‍ර කියද්දී ඔන්න කලන්නට ලකාර ආංශය මේක අමාරු නෑ අර ආංශය තමයි ළමයි පොඩ්ඩක් වරද්ද ගන්න මොකද ශබ්දයේ කෙලින්ම නා වෛද්‍ය කියලා කියවම අද් ය ලියනවා දැන් මේක එහෙම නෑ ක්‍ර ක්‍ර එකට යනවානේ ක්‍ර ලකාර ආංශ පහළ රෝලේ භාගයයි පටන් ගන්නදී සම්බන්ධන අවසන් වෙන සම්බන්ධ වෙන්නේ නෑ ඊ ශබ්දයේ සඳහා අපි ගන්නවා දෙක්කීස් කියලා ඔන්න දැන් බෝඩ් රෝලේ භාගයකට ක්‍රේ ඩා මේ ද අකුරක් නිතර දෙවේලේ භාවිතා වෙන නිති අකුරක් නිසා ගොඩක් ළමයිට මේක අමතක වෙනවා. හ්ම්. ඉතින් ඒ නිසා අමතක වෙන්න තියාගන්න එපා. මේ වගේ ලියලා පොරදු වෙන්න ඕන. ඩා කියද ගෑනු රෝලෙන් භාගයයි ආ ශබ්දයෙන් අපි ගත්තා ඇලපිල්ල. කෞශල්‍ය. කෞශල්‍ය කියලා කියන්නේ ඕන නමක් නෙමෙයි කුසලතාවය, දක්ෂතාවය කියන එක. එහෙනම් බලමු අපි කෞශල්‍ය කොහොමද ලියන්නේ කියලා. කෞ ඖ ශබ්දේ ඖ ශබ්දයෙන් දැන් අපි ඉස්සලා ලියුවා නේද ඖෂධ කියන්නේ ඖ ශබ්දයෙන් අපි ගන්නෙ කොම්බුව සහ ගායන කිත්තු ඔන්න පිළිද ඖ ශබ්දයෙන් ගත්ත පිළිලම තමයි කොම්බුව සහ ගායන කිත්තු කෞ ශ ඔන්න දැන් ශයන්න තා ලොජ එල් ය කෞ ශ එල් ය ඔය කියද්දි හල් වෙනවනේ ය ක්‍රියාදෝන හල් ක්‍රියාවට පස්සේ යයන්ක් ඇවිල්ලානේ එහෙනම් අපි දෙනවා මොකද්ද යංශය අකුර ගෑවෙන්න පටන් අර ගන්නවනේ පොතේ ආ රූල පිරෙනව තියෙන කෞශාලිය දැ ඌ දැ දාන පාතෝලෙන් භාගයයි කෙටියද පිළ රූලෙන් තුනේ දෙකයි ක්
හල් කිරීම කරන්න කරන්න ඕන දෙන්න හල් කිරීම වල වලින් භාගයයි ඕ වයන්නට දික්කොන් පාපින ද ඌ ශිෂ්‍යයන්ට අයන්දිස පහල දෙනවා ශිෂ්‍යයන්ට ශි පළවෙනිෂ තාලුජ කෙටිස් පිල්ලෙන මටෝලෙන් භාගයක් දෙවනිෂ මෝර්දජ ෂ් යා ඉෂ් යා එන ෂ්‍යයා කියති ආශය හල්කිරීම අයගෙනවා ශිෂ්‍ය යන්ට යා හන් ට ශිෂ්‍යයන්ට තේරුණාද ශි ෂ් ය යා ට ශිෂ්‍යයන්ට පිටි කියවෙමයි නේද හා ශිෂ්‍යයන්ට සහතික සහතික කිසි චෝදනාවක් කරගන්නවා නැත්නම් අපිට ලියා ගන්න ඉඳ මලි නිසා සහතික සතුල පිළෙන්න හා තොල පිළෙන්න ටි තයන ට කෙදිස් පිළල ක සහතික රොල පිළෙන්න පත් ක පා රොල පිළෙන්න පත් ර ආය රකාරාංශය පත් ර පහල රොල භාගය රකාරාංශය ලැබුණා ඔන ලැබිලා ඉවරයි දැන් ආය මතක් වෙන්න ඕනි මොකද්ද ආ දීලා ඉවරයි නම් ලැ ඉතින් ලැ පහල රොල භාගය කර රොල පිළෙන්න රොල ගෑවෙන්න ඇ ශබ්ද කෙටියද කෙටියද පෙරල බු බයන රෝලෙන් භාගයයි උ ශබ්දයට කෙටිකොන් පා පෙරල නා ලැබිලා ඉවරයි එහෙනම් අපි ආ ලයන්න මෝර්දජන ආ කියන්න අපි දැම්මා ඇල පෙරල ඔන්න එහෙමනම් අපි තිබ්බා තිත දැන් අපිට තියෙනවා ලකුණු සේරම අපිට දැන් මෙතන වෙනදට අපි වචන 10ක් එහෙම නැත්නම් 15ක් කියන්න අද අපිට තියෙනවා වචන ගොඩක් නේද වචන ගොඩක් තිබ මේ වාක්‍ය වල අපි බලමු ඔය ලියපු අවස්ථා දැන් අද වැරදුනාට කමන්නේ ඊළඟ දවසේ හරියනවා පුතේ ඔයාලා වැරදුනා නම් වැරදි ලකුණක් හොදා ගන්න ඔක්කොම හරි ගියා නම් අපේ පොළුවා බය නැතුව මේ වාක්‍යෙම ලකුණු ලැබෙන්නේ වාක්‍යෙම වැරදි වෙන්නොත් ලකුණක් ලැබෙන්නේ මට ඕනේ ඔයාලගේ උත්තරයක් ඔයාලා නිවාඩු දවස්වල මොනවද කරන්න කියලා හැබැයි ඉතින් මට පන්ති යනවා කියලා කියන්න එපා එහෙම නැත්නම් මේ මෙහෙ ක්ලාස් වලට යනවා කියලා කියන්න එපා නිවාඩු දවස කරපු වෙනත් දෙයක් විනෝදකාමී දෙයක් මතක් කරගන්න බලන්න නාදේව් මොනවද කරේ බයිසිකල් පදිනවා බයිසිකල් පැද්දා නිවාඩු දවසේ චිරන්‍ය ඔයා මොනවද කරේ සරුංගල් ලැව්වා සරුංගල් ලැව්වා ඕ හොඳයි එතකොට අපි බලමු තව ළමයි මොනවද කරලා තියෙන්නේ කියලා මිනෝදි ඔයා මොනවද කළේ? ගෙදර වැඩ කරා. ගෙදර වැඩ. මොනවද ගෙදර වැඩ? ඉස්කෝලේ. ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ. ඒක තමයි. අපි මේ මතක් කරපද රස බර අත්දැකීමක් මේ වාර දවසේ අපි කරපු රසවත් අත්දැකීම් දැන් ওই බයිසිකල් පදින එක. එහෙම නැත්නම් මේ සරොංගල් යවන එක. හනංගිත් එක්ක සෙල්ලම් කරා. ඔය බලන්න ඉතා විනෝදෙන් ගත කරා නේද ඔයා විනෝදකාමී දවසක් හොඳයි ඔන්න රංගිත් එක සෙල්ලම් කරා ගිනුකි ගිනුකි මොනවද කරේ ගිනුකි මොනවද කරේ අක්කයි නංගි මම්මයි සෙල්ලම් ගියක් දැම්මා ඔන්න බලන්න අක්කයි නංගි ගිනුකි සෙල්ලම් ගයක් දාලා දෙනවා හොඳයි හොඳ අවස්ථාවක් අපි බලමු බලන්න බින්දුල මොනවාද කරලා තියෙන්නේ කියලා
නිවාඩු දවසේ. ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා සරුංගල් ඇරියා. ආ සරුංගල් යවලා තියෙනවා. බොහොම හොඳයි. ආ සිතුකි. බොනික්කත් එක්ක සෙල්ලම් කරා. ආ බොනික්කත් එක්ක සෙල්ලම් කරලා. හරි. ඔන්න හොඳ අත්දැකීම් ලබා ගන්න තියෙන ළමයි. ආ දිසා කියා මොකද කරේ? පොත් කියව්වා. හොඳයි හොඳයි. ඔන්න පොත් කියවපුලා මේ මම කැමති දැන් මේ නිවාඩු දවස කරපු වැඩේ කියනකොට මේ ළමයි පොත් කියවන එක ඉතින් අර ආසාවෙන්ම කරන උනන්දුවෙන්ම කරන දෙයක් නෙමෙයිනේ. අර වගේ දේවල් වල මම කැමති සරුංගල් යවනවා, බයිසිකල් පදිනවා, මොනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, සෙල්ලම් ගෙයක් දානවා. තව පුළුවන් ඔන්න අම්මත් එක්ක මල් පැල හිටවනවා නිවාඩු දවසේ සමහර ළමයි. නේද? මෙන්න මේ වගේ සමහර අය ළමා උද්‍යානවලට යනවා, සමහර අය හොඳ රැලි පා ගන්න යනවා. මෙන්න මේ වගේ විවිධාකාර ක්‍රියාකාරකම් කරන නේද රවිඳු? රවිඳු මොනවද කරේ? චෙස් ප්ලේ කරා, කීබෝඩ් ගැව්වා. ආ ඔන්න චෙස් ක්‍රීඩාවත් කරලා තියෙනවා. ඒ වගේම සංගීත අංශයනුත් ඔන්න යමක් ඉගෙනගෙන තියෙනවා. හා එතකොට ඒ දේවල් අපිට විනෝද සාමී වගේ හිතනවා නේද? සෙල්ලමක් කරලා සහ සංගීතයක් වශයෙන් ඉඳලානේ නේද? හරි හොඳයි. ඒ දෙක එකක් තෝරගෙන අපි අඳිමු ලස්සන චිත්‍රයක්. එතකොට මේ චිත්‍රය අඳිනකොට පුදේ ඔයාලා සැලකිලි මතලා අපි හිතමු දැන් උදාහරණයක් සරුංගල්යක්. සරුංගල් යවනවා කියනකොට අපි එතනට අඳින චිත්‍රයේදී අපි සරුංගලයන් යවනවා තමයි අඳින්නේ. එතකොට ඔන්න පොතෙක් තමයි මේ සරුංගලය යවන්නේ. ඔහොම තියෙනවා සරුංගලේ. දැන් ඔච්චරයි. චිත්‍ර ඔච්චරක් යන්න හරිද? හරි වැඩේ තා පොඩ්ඩේ ළමයා කකුල් දෙකක් නැතුව යනවා නේද? හරි. ඔන්න ළමයා සරුංගලේ යවනවා. ඔන්න සරුංගලේ යවනවා. දැන් මෙතනට අපිට තව හැඩ කරන්න ඕන මේක. දැන් මේ සරුංගලේ යන්නේ අහසනේ නේද? ඔන්න ලස්සනට අහස ඇදලා වැවිලා තියෙනවනේ නේ? හවසනේ ඔයාල සෙල්ලම් කරන්න මේ සරුංගල යවන්නත් යන්නේ නේද? එතකොට සමහරලාට ඔයාල සරුංගල යවන්නේ වෙල් යායක වෙන්න පුළුවන්. ඉතින් අපිට ලස්සනට මේ වෙල් යාය අඳින්න පුළුවන්. ඔය විදිහට. දැන් ඔයාල සමහරලාට යන්නේ ඇත්ත තනියම නෙවෙයිනේ මේ සරුංගල යවන්න නේද? තව ඔයාගේ යාළුවෝත් එන්න ඇති. ඔන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා, එහෙම නැත්නම් තංගි, අක්කා මේ විදිහට එහෙම නැත්නම් අම්මා තාත්තා නේද? තව කවුරු හරි මේ විදිහට පාරතක සතුටින් ඉන්න, සතුටින් ගත කරන්න, විනෝද වෙන්න යන්න ඇති. නම් ඒ විතරක් නෙමෙයි. එහෙම නැත්නම් යාළුවෝ ගොඩක් එන්න ඇති. නැත්නම් අම්මා තාත්තාත් යන්න ඇති. නේ? සමහරවිට මේ ඔයා සරුංගලේ යවන්නේ බීච් එකේ වෙන්න ඇති. නේද? මොකද වෙරළේ වෙන්න ඇති. එහෙනම් ඒ වගේ සෙද්දි. නේ? එහෙනම් පොතේ මෙන්න මේ වගේ අපි තෝරගත්ත විනෝදාංශය මොකක්ද? ඉනිවාර දවස ගත කරන්න ඒක විතරක් නෙමෙයි. ඒහා අපේ පරිසරයත් එක්කම අපි නිවාඩු දවසේදී අපි කළ දේ මොනවාද කියන එක ලස්සනට සිතුවමන නගමු. මේ ක්‍රියාකාරකම් කරන්නේ අපේ මව්බස පොතේ. හොඳයි. ඔන්න එහෙනම් අපේ ළමයි නිවාඩු දවස ගත කරපු විදිය ඇඳලා තියෙනවා. දැන් අපි මගේ නිවාඩු දවස ගැන වාක්‍ය ලියන්නයි හදන්නේ. මාතෘකාවක් තියෙනවා. පින්තූරේ බලාගෙන නෙමෙයි පුතේ ලියන්නේ. පින්තූරේ තියෙනවා අපිට ගන්න දේවල්. හැබැයි ලියන්නේ පින්තූරේ සරුංගලයක් යවන ළමයෙක් ඉන්නවා, හසේ ඉර පායලා තියෙනවා, ගෙයක් තියෙනවා, ගහක් තියෙනවා. මේ විදිහට නෙමෙයි වාක්‍ය ලියන්නේ. චුට්ටක් වෙනස් වෙනවා. බොහෝම ටිකක් වෙනස් වෙනවා. දැන් අපේ මාතෘකාව මගේ නිවාඩු දවස. මගේ නිවාඩු දවස ගැන තමයි අපි වාක්‍ය ලියන්න ඕනේ. එතකොට හරි අපි කිසරගේ පින්තූරේම ගමුකෝ. කිසර
ඔයාගේ පින්තූරේ දිහා බලාගෙන ඔයා නිවාඩු දවසේ කරපු දේවල් කියන්න බලන කරපු දේ සහ පරිසරයේ පේන්න තියෙන දේවල්. හරි? දැන් පුදා කියන විදිහට තමයි ලියන්න ඕනේ. මගේ නිවාඩු දවසනේ. මගේ යාළුවත් එක්ක සරුංගලේ යව්වා. ආ මම මගේ හොඳම මිතුරා සමග සරුංගල් යව්වා. ඒකට පුතේ අපිට මේ මගේ නිවාඩු දවසේදී ඔන්න මගේ නිවාඩු දවසේදී කියන කොටසත් ආවනම් හොඳයි නේද? මගේ නිවාඩු දවසේ මම මගේ යහළුවා සමග සරුංගල් යව්වා. හරි. හොඳයි. ඉතින් තව දැන් පින්තූරේ තියෙනවා දේවල්. ඒ පින්තූරේ කඳු අතරින් ඉර පායලා දැන් උන අපි සරුංගල් යවන්නම් මේ උදේ පාන්දර නම් නෙමෙයි යන්නේ නේද? ආ ආකේසර එතකොට දැන් ඔන්න ඉර පායන වෙලාවට ඔව් උදේ පාන්දරම අපි සරුංගල් යවන්න යන්නේ නෑනේ. එතකොට දැන් මේ වාක්‍ය අපේ ගැළපෙන්න අපේ අවබෝධය කියන මෙන්න මේකට පොතේ. එහෙනම් අපිට පුළුවන් සරුංගලේ අහසේ පේන අතරම ආ ඉර මාමාද හිනෙහි මගේ සරුංගලේ ළඟින්ම පුරුළු රෑ පියාඹා යනු මම දුටුවා. හරි නේද? මගේ සරුංගලේ ළඟින්ම පුරුල්ලෝ පියාඹා ගියා. තව එදා ඉර හොඳින් පායා තිබුණා. අපි සරුංගල් යවන ආකාරය දැන් අපි සරුංගල් යවනවා අසල තිබුණු නිවසේ සිටිය අය බලා සිටියා. නිවසකුත් තියෙනවානේ. එනිසා අපිට මේ පින්තූරේ තියෙන දේවල් ගලපලා ලස්සනට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. අපි සිටිය වෙල්යාය සමීපයේ අපත අහසේ බලාකුළු තියෙනවා. ඔන්න සරුංගලය අහසේ වලාකුළු ළඟටම පාවෙලා ගියා. දැන් සරුංගල් යවන්නේ මගේ සරුංගලේ අහසේ පාවෙන්න තිබු වලාකුළු ළඟටම යනවා මම දැක්කා. ඉතින් ඔන්න අවසානට කියන්න පුළුවන් මගේ නිවාඩු දවස මම සරුංගලයක් යවමින් විනෝදේ ගත කළා. හරි හොඳයි. එහෙනම් දැන් මාතෘකාව මගේ නිවාඩු දවස. එතකොට පුතේ මේ ඔයා ඉන්නේ නිවාඩු දවස කරපු දේවල්. එතකොට වාක්‍ය ලියද්දී ඔයා ලස්සනට මේ තියෙන පින්තූරේ තියෙන දේවලුත් එක්ක එකතු කරලා ලස්සන රචනාවක් ලියන්න ඕන. වාක්‍ය ලියන්න ඕන. එහෙනම් මේ කිසර දැන් ලියන්න ගන්න පුළුවන් පුතාට. අපි බලමු තවලා මේ මොනවද නිවාඩු දවස කරපු දේවල් කියලා ඇදලා තියෙන මොනවද බලමු බලන්න. හැමෝම දැන් සරුංගල් යවන අවස්ථාවම ගන්න එපා. ටීචර් මේ උදාහරණයක් විදියට මේක ගත්තේ. බලමු බලන්න තව අවසන් කරපු චිත්‍රය. අවසන් කරපු ළමයා හොයාගමු අපි. හා චිරන්‍ය. චිරන්‍ය මට පෙන්වන්න බලන්න නිවාඩු දවස කරපු මොකද කරේ කියලා. ඇන්දනේ පුතා. මොකද ඇන්දම පින්තූරේ අපිට පෙන්වන්න බලන්න. චනලයා. තව මයික් එක ලං කරලා කතා කරමුද අපි? මට පින්තූරේ පෙන්වන්නකො පුතාගේ. ටීචර් ඇහෙන්නේ නැහැ. මොකුත් ඇහෙන්නේ නැහැ ඔයාට. ඔයාගේ පින්තූරේ පෙන්වන්නකො. සෙල්ලම් ගයක් දාලා වගේ නේද? මං හිතන විදිහට නම් මේ සෙල්ලම් ගයක් දාලා තියෙන්නේ. එකක් තමයි ඇඳලා තියෙන්නේ. හොඳයි. අන සරුංගල් යවනවා. අදුවත් සරුංගල් යවනවා තමයි. දැන් තනියමනේ. මගේ නිවාඩු දවසේ මම කොහෙද දැන් සරුංගල යවන්නේ? මේ දැන් පින්තූරේ දැන් පින්තූරේ තියෙන දේවල් මේ පොතේ අපි දියන්නේ. පින්තූරේ වාක්‍ය අරගන්න ඕනේ අපි. දැන් තව පුතාලා මේකට ලස්සන මාල් පිපිලා තියෙනවා. එහෙම නැත්නම් මොදු වෙරළක මේ ඉන්නේ. එහෙම නැත්නම් මේ රයාය කපි මේ ඉන්නේ. මෙන්න මේ තව පස්තලේ නිර්මාණය කරන්න තව පසුබිම ලස්සන නැත්නම් ගලක් කොට දෙන්නේ.
දල් කන්දක් උඩ ඉන්නවද මන්ද channel එක මට හිතා ගන්න අමාරුයි හැබැයි ඉතින් මේ විස්තර අහගන්න විදියකුත් නැහැ මට සද්ද එන්නේ නැති නිසා ආ ඒ නිසා channel එක තව පොඩ්ඩක් අපි ඔකට එකතු කරමු ආ තව කීප යක් අංග එකතු කරමු හඳයි අස්විද මොනවද ඇඳලා තියෙන්නේ බලමු අස්විද මොකද කරලා තියෙන්නේ නිවාඩු දවසේ කියලා निवाड़ काले निवाड़ दवस दवस मम मगे निवाड़ दवस मगे बल पेटा से मोना वाक्य गुड़ा करवाला මල් පේරියක් ඇඳලා නේද මල් පෝච්චි ටිකක් ඇඳලා ඉස්සරහේ මේ අපිට වාක්‍යය සම්පූර්ණ කරලා වාක්‍ය ලස්සන කරගන්න තව දේවල් ගන්න පුළුවන් ආ දැන් සමනාලු පියාගෙන යනවා ඇඳලා අම්මා සමග සෙල්ලම් කරමින් සිටි බලු පැටව සමනාලු පියා වායන් දැක උන් පසුපසේද දිව ගියා නැත්තම් දුවගෙන ගියා ආ කතා කරන භාෂාවෙන් තාම අපි ලියන්නේ කතා කරන භාෂාව හරි අසීද අන්නේ වගේ මාල් ටිකක් තව සමනාලු ටිකක් දාලා බලුපටව දෙන්නත් එක සෙල්ලම් කරපු සිද්ධිය තව ඉස්සරහට ගෙන යන්න පුළුවන් පොතේ නිවාඩු දවසේ වා කරපු දේවල් දැන් යන්න තියෙන්නේ වාක්‍ය වලට තව ලස්සන කරගන්න පුළුවන් එතකොට දැන් චිත්‍රය තියෙනවා මේ දේවල් හැබැයි ආ මාල් පැලවල මාල් පිපි තිබෙනවා බලුපටව දෙන්නේ කින්නවා මේවා නෙමේ වාක්‍ය අපි දැන් මොන අපි අවබෝධයෙන් චුට්ටක් ඉස්සරහට යනවා ඉස්සලා පින්තූර බලාගෙන වාක්‍ය ලිව්වේ දැන් පින්තූරේ තියෙනවා අපි නිවාඩු දවස ගත කරපු විදිය හැබැයි වාක්‍ය ලියන්නේ මම කොහොමද නිවාඩු දවස ගත කරේ කියන්නේ ආ චොට්ටක් ඉස්සරහට අඩිය තිබ්බ නේද ආ මෙච්චර කල් කරේ වාක්‍ය ලිව්වේ අපි පින්තූරයක් බලාගෙනනේ දැන් පින්තූරේ තියෙනවා හැබැයි අපි ලියන වාක්‍ය චූටි තැන් කිහිපය වෙනස් කරන්න සිද්ධ වෙනවා හොඳයි අපි බලමු තවත් ඒ වගේ निवाड़ दास विधि අපේ ගෙවත්තේ ආ ඔන්නේ ගෙවත්තත් ඔකේ නිරූපණය වෙන්න ඕන මගේ නිවාඩු දිනේදී යහළුවන් සියලු දෙනා සමග මම ක්‍රිකට් ගැසුවා හා එතකොට දැන් ඉතින් තව මේක විස්තර වෙන්න ඕන හා යහළුවොත් එක්ක කොහොමද ක්‍රිකට් ගැහුවේ කියන එක තව එදා හොඳින් ක්‍රිකට් ගැසීමට පුරුදු කළා
ඔන්න හරි හොඳයි දැන් තාත්තවත් මේ ළඟින් ඔයාගේ ඇදලා තියත් තාත්තාමට දෙකට දසන ආකාරය ඉගෙනුවා පුරුදු කළා හොඳයි එදින අපි සවස් වෙන තුරුම ක්‍රීඩා කරමින් විනෝද වුණා හරි දැන් මොන වාක්‍ය ලියන්න යන්න පුළුවන් අපේ ළමයිට දැන් තේරෙනවා මං හිතන්නේ කොහොමද අපේ වාක්‍ය එන්න ඕන කියන කාරණාව ආලෝකා මොකද කරලා තියෙන්නේ බලමු බලන්න ආලෝකා සරංගල්ලේ වල වගේ නේද හරි ආලෝකා එහෙනම් මොකද අපි ලියන වාක්‍ය කියන්න බලන්න दस मम निवार ඒ සරංගලේ මට සාදාගන්නේ මගේ තාත්තා. තාත්තාත් මාත් සමග සරංගලේ යවන්න ආවා. ආ මේ තාත්තාවත් ළඟින් ඇඳලා අපේ ගෙවත්තේ ඉඳලා තමයි අපි සරංගලේ යව්වේ. මට පේනවා මල් හැම වෙවිලා තියෙන පිප්පා තියෙනවා නේද? ආ සරංගලේ යාවේ මෙහා මෙහා යන විට මල් පෝච්චේ පැරලිමා වරක් බිමද වැටුණා. නේද? ආ මල් පෝච්චි ටිකක් එම් මන් දැක්ක ඉස්සර ඇඳලා තියෙන ඉතින් මේ මෙන්න මේ වගේ පුතේ අපි අඳපු චිත්‍රය උදව් කරගෙන ඒ උදව් අරගෙන තමයි අපි වාක්‍ය ලියන්නේ. ඈ එතකොට දැන් චුට්ටක් වෙනස් වෙන්න ඕන. මොකද මම කිව්වා පින්තූරේ තියෙන දේවල් නෙමෙයි දැන් ලියන්නේ. ළමෙක් ඉන්නවා. ඈ ළමෙක් සරුංගල යවනවා. අහසේ බලාපොරොත්තු පා වෙනවා නෙමෙයි. අපේ අදහස තියෙන මඟ නිවර්දස්ස ගත කරගන්න විදිහ. ඒකට තමයි අපි රචනා වාක්‍ය ලියන්නේ. ඉතින් මේ ලියන වාක්‍ය වල පුතේ මේ පින්තූරේ තියෙන දේවල් ඇතලත් වෙනවා හා හොඳයි එහෙනම් ඔන්න අපි එක ක්‍රියාකාරකමක් කරා අපි නිවර්දස්ස ගැටට දුපු ආකාරය ගැන ආ වාක්‍ය කොහොමද ڇොට්ටක් වෙනස් කරලා අපි ලියන්නේ කිනක පොරුදු වෙන්නේ ඊළඟට මෙයා මේ වගේම ඔලට එන්න පුළුවා උදැසන දැන් මේ නිවර්දස්ස ගැට කරපු විදියනේ නේද හා වාගේ නිවර්දවස වාගේ නිවර්දවස කියන දැන් ඔයාලා මේකට තිත කියලා දුන්න විදියට දැන් වාක්‍ය ලියන ගමන් ඉන්නේ එහෙනම් තව වාක්‍ය කීයක් මල් ලියනවද කියලා දැන් ඔයාලා දන්නවනේ ඒකට ඉඳ තියලා අපි අලුත් පිටුවකට එමුද බලන්න අලුත් පිටුවකට ඇවිල්ලා ඔන්න මම කියනවා ඔයාලට උදෑසන උදෑසන උදෑසනක චිත්‍රයක් අඳින්න මොනද ඉස්සල්ලාම කියන්නේ මේ විදිහට දැන් අපි බලමු උදෑසනට මොනවද සිද්ධ වෙන දේවල් මොනවද අපිට චිත්‍රකාරයෙක් වෙන්න පුළුවන් කියලා උදෑසන කියලා කියනකොට පොතල මොනවද මතක් වෙන්නේ ඉර කන්ද උඩින් පායනවා ඔන්න අපිට මතක් වෙනවා ඔන්න අපි ඉර මාමා වන්දනා කන්ද උඩින් පායනවා තව කවුද ඉන්නේ ඔන්න කුකුලා उदासन उदासन वाक्यवा माल पीपे नोरुलरुल
තව ළමයි ළමයි ඔන්න කොහෙද යන්නේ පාසල් යනවා පොත් බෑග් එක තේල්ලගෙන පාසල් යනවා නේද ළමයි ගොඩක් අදින් පුළුවන් ඉතින් අපිට ළමයි උදෑසනින් පාසල් වෙත යනවා නේද හරි තාම මොන දෙයට වෙන්නේ හා ගොවිය උදෑල්ල කරේ දියා කොඹරට යනවා මෙන්න මේ කියන අවස්ථා ප්‍රචිත්‍රයට මොන අඳින්න පුළුවන් පුතේ උදෑසන කාලේ නිරූපණය කරන්න උදෑසන පේන්න අපිට අඳින්න පුළුවන් හරි ඊට පස්සේ අපිට කියන උදෑසන ගැන වාක්‍ය ලියන්න පින්තූරේ දිහා බලාගෙන උදෑසන ගැන වාක්‍ය ලියන්න කියලා එතකොට කුකුලෙක් ඉන්නවා කියලා ලියන්න බෑ. ඉර කන්ද උඩින් ඉර තියනවා කියලා ලියන්න බෑ. නේද? හා උදෑසනට කඳු අතරින් හිරු පායා එනවා. උදෑසනම කුරුළු රැන් කිචි පිචි ගාමින් කෑම සොයා පියවා යනවා. ඔනපොතේ අපි මේ වාක්‍ය ලියන විදිහ වචන ගොඩක් වැඩි කරලා දෙක් කරලා ගලපලා අපි දන්න දේ ලියනවා. උදෑසනම කම්මැලි නොවි අවදිවන්න කියමින් කුකුලා හයියෙන් කෑ ගසනවා. උදෑසනට හැම ගහකම මල් පිපිලා හරිම ලස්සන ලස්සනයි. කිරි කොක්කු බේලියක් කිරිකොක්කු රෑනක් වගේ සුදු පාට ඇඳගත් ළමයි පාසල් යනවා. උදෑසනම පාසල් යනවා. ඔන්න පුතේ උදෑසන ගැන වාක්‍ය. නේද? දැන් අපි කිව්වනේ ලස්සන ලස්සන වචන දාලා ලියන්න ඕන අපේ වාක්‍ය කියලා. ඉතාමත්ම සුන්දර නිවද ලස්සන පරිසරයක් උදෑසනට දැක බලා ගත හැකි. දැන් මේ පරිසරය හරිම ලස්සනයි නේද මේ විදිහට තියෙන පරිසරය හඳන් එමනම් ඒ උදෑසන අපිට තව කියන්න පුළුවන් කොළ මත තිබෙන පිණි බින්දු ඉර එළිය වැටි දිලිසි දිලිසි තිබෙනවා ඔන්න අපිට ලියන්න පුළුවන් උදෑසන ගැන වාක්‍ය මෙන්න මේ ආකාරය හොඳයි අපි වෙන ළමයිට කියමු මෙන්න මේ වගේ පොන්චි උදෑසනක චිත්‍රයක් ඇඳලා දැන් අපිට අර මුතු මේ මුතු කැට වගේ පිණි කැට කොළ මත දිලිසෙනවා නේද මෙන්න මේ වගේ වාක්‍ය දැන් අපිට මෙතන නැති වුණත් ලිවීමේ හැකියාව තියෙනවා දිලිසෙනවා අපිට පේන්නේ නැහැ ඒක උදෑසනට ගැලපෙන වාක්‍යයක් අපිට දැන් උදෑසන මේ විදිහට චිත්‍රයක් පෙන්වන්න කරා ඊට පස්සේ චිත්‍ර දිහා බලාගෙන වාක්‍ය ලියන්නේ හැබැයි උදෑසන තමයි අපේ මාතෘකාව හරි එතන පොතේ අපේ වාක්‍ය වෙනස් වෙනවා චුට්ටක් අපිට දැන් තේරෙනවා නික නේද හරි අපි එහෙනම් මේ බින්දුවේ ඇඳලා අන්න ඒ වගේ වාක්‍ය තුනක් ලියමුද බලන්න උදෑසන ගැන හරි අපි බලමු බින්දුවේ පින්තූරේ මුලින්ම බලන්න ඊට පස්සේ බලමු උදෑසන ගැන මොනවද ලියලා තියෙන්නේ කියලා මේ තුල. ඔන්න ගේ තියෙනවා ගෙදරේ ළමයි කෙනියට එනවා ඉර පායලා තියෙනවා මල් පිපිලා තියෙනවා කුරුල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. හරි හොඳයි. එන්න මේ තුල කියන බාර දැන් ලියපු වාක්‍ය මොනවද කියලා උදෑසන ගැන. උදෑසනම අවදි වන්න කියා කුකුල්ලා හඩලනවා. උදෑසනම කුරුල්ලන් කිචි බිචි ගාමින් කෑම සොයමින් පියාසර කරනවා. උදෑසනම කඳ උඩින් ඉර පායමින් තිබෙනවා. අවසාන වාක්‍ය චූටක් තියෙනවා ඉර පායා තිබෙනවා කියන එක. ඉර පායනවා කියලා ලියමු අපි. ඉර පායනවා කියන දරන්න මෙම් හරි බොහොම හොඳයි බොහොම අපූර්වය ඕනේ උදෑසන ගැන ලියලා තියෙනවා දැන් මේක පින්තූරේ මේ කියන වාක්‍ය වල තියෙන දේවල් අත්පත් වෙලා තියෙනවා පින්තූරේ හැබැයි පින්තූරේ දිහා බලාගෙන වාක්‍ය ලියන එක වෙනස්
උදෑසන මා රචනාවක මාතෘකාවක් රචනාවක් ලියන තැනට එනකොට වෙනස් හරි විරෝධි ඔයාල ලියලා තියෙන වාක්‍ය කියන්න බලන්න පුතා කන්ද බිනිර පායාලා එන කොටදී බීත්තිමත් එළියක් එනවා හැමදාම කුකුලා උදෑසනින්ම අපිට අපව අවදි කරනවා ළමයි උදෑසනින්ම අවදි වෙලා පාසල වෙත යනවා කුරුළු රෑන උදෑසනින්ම කෑම සොයා පියාසල කරනවා හරිම ලස්සනයිනේ ඔන්න දැන් පින්තූරේ තියෙන දේවල් තමයි ලියලා තියෙන්නේ හැබැයි අර පින්තූරේ දිහා බලලා ඒක තියෙන දේවල් අපි ලියපුවට වඩා වාක්‍ය ද වෙනස් වෙලා තියෙනවා හරි මේ වෙනස පැහැදිලි කරගන්න ඕනේ ඒ වෙනස පැහැදිලි කරගෙන අපි වාක්‍ය රචනාව වලට යන්න ඕනේ හොඳයි එහෙනම් නිවාඩු දවස ගැන අපි ලස්සන වාක්‍ය ලිව්වා මේ වගේ තව 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 අවස්ථා රාජ්‍යයක පින්තූරයක් ගන්න රාජ්‍යය ගැන ලියන්න තව අවස්ථා පිළිබඳව අපි තෝරා දෙන්න පුළුවන් අපේ දරුවන්ට. එහෙම තෝරා දෙන්නේ කාලකට දරුවන්ව තව ගොඩක් ඉස්සරහට අරගෙන යන්න අවස්ථාව තියෙන බව මතක් කරමින් අද දවසේ අපේ මව්බස පාඩම මේ විදිහට නිමා කරනවා.